අපේ රටේ සිනමාවෙත් ටෙලිතිරයේත් අතිශයෙන්ම කතාබහට ලක්වුණු සුවිශේෂී චරිතයක් ගැනයි මේ කතාව. ශ්‍රී ලංකාවේ සිනමාව සහ ටෙලි නාට්‍ය කලාව තුළ වෙනස්ම හැඩයකින් ප්‍රේක්ෂකයාට සමීප වුණු දැවැන්ත රංගන ශිල්පියෙක් තමයි ලකි ඩයස් කියන්නේ. චිත්‍රපට කතන්දරවලට අමතරව ටෙලිතිරයේ ලකි ඩයස් රංගපාපු චරිතවලට ප්‍රේක්ෂකයා ඉතාම ආදරය කළා. විටක ප්‍රේමවන්තෙක්, තවත් විටක සතුරාගේ ජවනිකාව, තවත් විටක හාස්‍ය මුසු රංගනය. මේ හැම චරිතයකටම ඉතාම හොඳින් පනපවන්නට ලකි ඩයස් සමත් වුණා. ලකි ඩයස් කියන කලාකරුවා ලංකාවේ ප්‍රසිද්ධම නිළියක් එක්ක විවාහ වී සිටි පුවත නොදන්නා කෙනෙක් නැති තරම්. ඉමහත් කතාබහට ලක්වුණු ඒ සම්බන්ධකම නොසිතූ මොහොතක කඩා හිරුණා. හැබැයි මේ වෙන්වීම ගැන මේ කලාකරුවන් දෙදෙනාම මාධ්‍ය ඉදිරියේ කිසිවක් නොකියන්නට වග බලා ගත්තා. හැබැයි මීට අවුරුදු කිහිපයකට කලින් එකම එක අවස්ථාවක ලකි ඩයස් ඉරුදින පුවත්පත සමග සාකච්ඡාවකට එක්වෙමින් තමන්ගේ ජීවිතයේ අමතක කරන්න බැරි මතකයන් මේ විදිහට දිගහැරලා තිබුණා. ඇය මට අඩුම තරමින් උපන් දිනයකට ලේන්සුවක්වත් දීලා නැහැ. පුදුම හිතෙනවා ඇති නේද මේ කියන කතාවලට ලකි බොරු කියනවද කියලා. මිනිස්සු දන්නවා මම බොරු කියන්නේ නැහැ කියලා. හෙන ගහන්න ඕනේ මේවා බොරු නම්. ඇය ගැන දන්නේ මීට කලින් ඇය සමග සම්බන්ධකම් පැවැත්වූ දෙන්නයි, තවත් ඇගේ පවුලේ දෙතුන් දෙනෙක් විතරම වෙන්න ඇති. මම ඇය නිසා තැන හදාගන්න කතාව බොරු. ඇය එක්ක විවාහ වෙනකොට මට අමුතුවෙන් හදාගන්න තැනක් තිබ්බේ නැහැ. මම කසාද බඳිනකොට ලංකාවේ ජනප්‍රියම නළුව වගේම දක්ෂ නළුව විදිහට සම්මානෙන් පිදුම් ලැබූ නළුවෙක්. එයාව ආශ්‍රය කළ අනිත් අය නම් ඇයගෙන් අයුතු ප්‍රයෝජන ගත්තා. මම හම්බ කරපු සියල්ල ඇයගේ සුභ සිද්ධියට යෙදුවා. ඇය මට වඩා වයසින් වැඩිමල්. ඒ තුල ඇයගේ ජ්‍යෙෂ්ඨ බවට ඇය ජීවිතයේ ලබාගෙන ඇති අත්දැකීම් සියල්ල ගත්තහම මම හිතුවා කෙදිනක හෝ මට ඇය මවක් හා සමාන වෙයි කියලා. අඩුම තරමේ හොඳම යෙහෙලියක්වත් වෙයි කියලා හිතුවා. ඒ ගෞරවය නිසා ඇය මොනවා කළත් ඇයට බනින්න, ඇයගෙන් දෙයක් අහන්න වගේම උස් හඬින් වචනයක්වත් කියන්න මට හිත දුන්නේ නැහැ. විවාහයේ සතුට වසර දෙකක් පමණක් තියෙන්නේ නැති. කලාවෙන් ජීවිතේ දියුණුවක් ලබන්න අමාරුම නිසා මට අවශ්‍යම වුණා ව්‍යාපාරයක් ආරම්භ කරන්න. එහෙම ජීවිතේ දියුණු කරගන්න සැලසුම් කරනකොට ඇය ඒව ගැන කිසිම උනන්දුවක් දැක්වුවේ නැහැ. අපේ ගෙදර ඇයට බෝඩිමක් වගේ වුණා. ගෙදර කිසිම දෙයක් හෙව්වේ නැහැ. යන එන වෙලාවක් කියන්නේ මම සැමිය විදිහට හිතුව කමක් නැහැ. මේවා මගේ රාජකාරි කියලා. මම සේරම කළා. ඇයට කිසිම බරක් දුන්නේ නැහැ. එයා උදේට ගියාම ගෙදර ආවම කනවද කියලා අහලා කන්නේ නැත්තම් කැමැටික ශීතකරණයට දැම්මෙත් මම. එයා හරිම පිරිසුදු කෙනෙක්. නමුත් රැට ආව ගමන් නිදාගත්තා. පස්සේ මට තේරුණා ඇයගේ රහස් පෙම්වතා සමග කාලා බීලා විනෝද වෙලා ගෙදර එන්නේ නිදාගන්න විතරයි කියලා. ඔහොම තමයි ප්‍රශ්න පටන් ගත්තේ. ඔය අතර එක එක්කෙනා මට විවිධ කතා කියන්න ගත්තා. එක එක තැන්වල යනවා, එනවා, ඉන්නවා කියලා. මුලදි මම ලැජ්ජ වුණා ඒවා පසුපස හඹා යන්න. ඒත් පසුව මම මේවා හොයන්න ගත්තා. මම මගේ විවාහක බිරිඳ ඇයගේ රහස් පෙම්වතා සමග ඉන්නවා ඇස් දෙකෙන්ම දැක්කා. ඒක මට අදහගන්න බැරි වුණා. මම එහෙම කෙනෙක් එක්කද ආශ්‍රය කරන්න කියලා. නමුත් කිසිවක් මම ඇයගෙන් ඇහුවේ නැහැ. ඇය හැම වෙලාවෙම රණ්ඩු වුණා. එයාට ඕනේ උනේ රණ්ඩුවක් පටලවගෙන යන්න. ඒත් මම එහෙම වෙන්න ඉඩ තිබ්බේ නැහැ. ඇය මීට කලින් සම්බන්ධකම් පැවැත්වූ මිනිසුන් නම් ඇයගේ මුහුණ නිල් වෙන්න ගුටි දීපු බව මම දන්නවා. මට ඒ තත්ත්වයට වැටෙන්න කිසිම ඕනෙකමක් නැහැ. මම මගේ ගේ ඇතුළෙම සිරකරුවෙක් බවට පත් වුණා. කෑ ගහන්න බෑ හයියෙන්. එහා පැත්තේ ගේක අම්මලා, අනෙක් පැත්තේ සහෝදර රංගන ශිල්පිනියා. සීමාවක් ඉක්මවා යනකොටම මම කිව්වා මාව මිනිමරුවෙක් නොකර යන්න කියලා. කියූ සැනින් ඇය පිටත් වුණා. ඇයට අවශ්‍ය වුණේ ඒ වචනේ මම කියනකල්. පසුව මම එයාගේ සියලුම බඩු බාණ්ඩ ලොරි දෙකකින් එවකට එයා හොයාගෙන හිටි අලුත්ම පෙම්වතා එක්ක හිටපු නිවසටම පිටත් කළා. තමන්ට ආදරය නොකළ ඇයට තමන් අසීමිතව ආදරය කළ බවයි ලකි ඩයස් කියන්නේ. ඒත් දැන් යන්තම්වත් ඇයට ලකි ඩයස් ආදරය කරනවා. විසුද මගේ ජීවිතේ විනාශ කළ කෙනෙක්ට කොහොමද ආදරය කරන්නේ? නමුත් අසීමිතව ආදරය කළා, සියල්ල කැප කළා. ඇයගේ ගෞරවය වෙනුවෙන් මම ඇයව විවාහ කරගත්තා. මෙන්න මේ විදිහට තමයි මීට අවුරුදු කිහිපයකට කලින් ලකි ඩයස් ඉරිදුන සතියන්ත පුවත්පතේ සාකච්ඡාවට පවසලා තිබෙන්නේ.